ඒගන්න සේල දෙනට ආර්ථතර්ක වැඩසටහන අද දවස අපි ආරම්භ කරන්න සූදානම්. අපි ආර්ථිකය පිළිබඳව සහ රටේ සමාජයේ දියුණුව පිළිබඳව නිරන්තරය මේ වැඩසටහන තුළදී අපි සාකච්ඡාවට භාචනය කරනවා. ආචාර්ය හර්ෂද සිල්වා සමග අපි දේශපාලන වේදිකාවෙන් එළියට ඇවිල්ලා රටේ දියුණුව පිළිබඳව සහ ආර්ථිකය පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරනවා. මේ රට හදා ගැනීමට අපිට උවමනාවක් තිබෙනවා, ඔබට උවමනාවක් තිබෙනවා. අපි ඇරෙන්න අපි හැම වෙලේම අනිත් අයට ඇඟිල්ල දික් කරලා අපි කියනවා මේ දේ වැරදි, මේ දේ හරි කියන දේ. හැබැයි එහෙමනම් කොතනින් කාගෙන්ද වැරදි සිද්ධ වෙන්නේ කියන දේ නැවත වතාවක් හිතලා අපි බැලිය යුතුයි. තමන් තුළිනුත් ඒ දේ විදිහටම සිද්ධ වෙනවා. නමුත් අපිට පේන්නේ අනුන්ගේ වැරද්ද පමණයි. එනිසා අපේ සමාජයේ කොයි විදිහටද අපි ගොඩනගා ගත යුත්තේ කියන කාරණය නිරන්තරයෙන්ම මේ වැඩසටහන තුළදී කතා කරනවා ආචාර්ය හර්ෂද සිල්වා සමග. අයිබෝන් ආචාර්යතුමනි, මම පටන් ගන්න කැමති විශේෂයෙන්ම පහුගිය දවස් කීපයේදී අපි මාධ්‍ය තුළදී දැක්ක ප්‍රධාන කාරණා පිළිබඳව මූලික කරගෙන වී පිළිබඳව, හාල් පිළිබඳව ලංකාවේ ප්‍රධාන ආහාරය බත පිළිබඳව සාකච්ඡා ගණනාවක් මේ මාෆියාව පිළිබඳව සහ මේ සුරක්ෂා කරගන්න පිළිබඳව, ඒ වගේම වී කබඩා කරන දේ සිද්ධිය පිළිබඳව මොකක්ද තාම අපිට තිබෙනවද, මේ විධිමත් වැඩපිළිවෙලක් තිබෙනවද නැද්ද, නැති වෙන්න හේතුව කුමක්ද ලංකාවේ මේ වී සහ හාල් සම්බන්ධ? අතවසම ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ලංකාවේ වී වෙළඳපොළ සහ අනුබාධිත සහල් වෙළඳපොළේ අවශ්‍ය තරඟකාරීත්වය නැහැ. ඒ නිසා තමයි එක පැත්තකින් වීමිල අඩුවෙන්නේ ගොවියාගෙන් වී මිලදී ගන්නකොට, සහ අනිත් පැත්තෙන් පාරිභෝගිකයා සහල් මිලදී ගන්නකොට සහල් මිල වැඩි වෙන්නේ. එතකොට මේ අතරතුර ඉන්න අතරමැදියන් හරහා අති විශාල ලාභයක් ඉපයනවා. ඒ හරහා වෙළඳපොළේ අපි බලාපොරොත්තු වෙන ඒ තරඟකාරීත්වය නැති වෙනවා. දැන් අපි බලමු ඉස්සර දවස්වල බොහෝ වීමෝල් රටේ ගොඩක් තැන්වල තිබුණා. එයින් සුළුහා මධ්‍යපාලන පොඩි පොඩි වීමෝල් එවයින් ඒ කට්ටිය ගොවි මහතුරුන්ගෙන් වී ගත්තා. කාලයක් යනකොට අපි දැක්කා ඒ පොඩි වීමෝල් ටික වැහිගෙන ගිහිල්ලා මංගාව තියන්නේ තොරතුරු තමයි, දත්ත නෑ. මිනිස්සු කියන එව්වා, මටත් හොයාගන්න බැරි වුණා හරියට මේක හරිද කියලා. 2000ක් විතර තිබ්බලයි කියලා කිව්වා දැන් ටික කාලයකට කලින්. දැන් වැහිගෙන ඇවිල්ලා දැන් 500ක් වගේ ප්‍රමාණයක් තමයි, 500ක් 600ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒකෙනොත් 350ක් 400ක් බැංකුවලට ණයට හිර වෙලා වැහෙන්න ඔන්න මෙන්න තත්ත්වයක තමයි තියෙන්නේ කියලා. එතකොට අනිත් පැත්තෙන් අපි දකිනවා මේ සමහර විශාල වීමෝල් නිර්මාණය වෙලා තියෙනවා. බොහෝ මේ ගොවි මහතුරුන්ගෙන් අවසානයේදී ඒ වීමෝල් වලට තමයි වී ලැබෙන්නේ. ඒත් එක්කම අනිත් පැත්තෙන් රජයේ වී අලෙවි මණ්ඩලය පැඩි මාකටින් බෝඩ් එක තියෙනවා. මේක ඉස්සර කාලේ රජය හරහා ආර්ථිකයේ වැඩි කොටසකට දායක වෙච්ච කාලේ නිර්මාණය වෙච්ච ආයතනයක්. ක්‍රමක්‍රමයෙන් වෙළඳපොළ ආර්ථිකයකට ගමන් කරනකොට ඒ හිතිබිච්ච අවශ්‍යතාවය කෙමෙන් අඩු වෙලා ගිහිලා තිබිලා, කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය හරහත් වී මිලදී ගන්න හැකියාවක් තියෙනවා, උන්ට ගබඩා තියෙනවා. නමුත් සමහර අවස්ථාවලදී ඒ ගබඩාවල වී කිලෝග්‍රෑම් එකක්වත් නැති තරම්. හේතු කිහිපයක් තියෙනවා. මම ලොකු මෝල් හිමියන්ට මේ වැරද්ද පටවන්න යන්නේ නැහැ මෙතන සම්පූර්ණයෙන්ම. නමුත් රටේ ප්‍රතිපත්තිමය තීරණවල තිබිච්ච වැරදි නිසා මේ ප්‍රශ්නය කාලයක් තිස්සේ උඩුදුවලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අනිත් පැත්තෙන් තාක්ෂණය දියුණු වීමත් මේකට බලපාලා තියෙනවා. මොකද
වී ගන්නකොට 14ක තෙතමනයක් නැත් තෙතමන ඊට වඩා අඩු තෙතමනයක් තියෙනවා. දැන් ඉස්සර කාලේ මේ ගොවිතැන් කරපු ගොවි මහතුරු ඒක කපලා කාමතේ දාලා ඒක වේලලා ඒ ගානට තමයි මේ තෙතමනය ලබා දෙන්නේ වී මෝලට. නමුත් දැන් තියෙනවා මැෂින් එක. හරි ඒතකොට මැෂින් එක ගිහිල්ලා පෝර බෑග් එක නැත්නම් වී මල්ලටම තමයි මේ වී ටික ඉස්සර කාලේ දෑකත් එන්නේ වී කැපි. දැන් දෑකති දැන් නෑනේ මැෂින් එකෙන් අස්වැන්න නෙලනකොට කෙලින්ම අර තෙතමනයත් එක්ක තමයි මේ බෑග් එකට එන්නේ. එතකොට මේක මේ ඩ්‍රයර්ස්ලා මේවා වියලික මේ තෙතමනේ අයින් කරන්න ඒ ඩ්‍රයර්ස් ගොවි මහතුරුන්ට නෑ. ගොවි සම්පකාරවලටත් මේවා නෑ. මේවා තියෙන්නේ අර මෝල් හිමියන් ගාව. එතකොට 14ට අඩුවෙන් වැඩියෙන් තෙතමනේ තියෙන වී අරගෙන එව්වා මේ වියලි කරලා වේලලා ඒ කට්ටිය ගන්නවා. ඉතින් ඒකට යම් කිසි මුදලක් ඔවුන් ගොවි මහත්තයාගෙන් ආය කර ගන්නවා. හැබැයි අජටින ඔබ කියන කාරණේ හරි. දැන් ලෝකේ දියුණුවත් සමග මේ දේ සිද්ධ වෙනවනේ. දැන් කුඩා අපි කඩ ගත්තොත් සුපර් මාකට් හැදෙනකොට පුංචි කඩවලට අපි කියන්නේ පෙට්ටි කඩවලින් අයින් වෙනවා. විශාල ප්‍රමාණයේ වීමෝල් මහ පරිමාණ වීමෝල් ඉතුරු වෙලා කුඩා ඒවා වැහෙනවා. විශාල සමාගම් ඉතුරු වෙලා කුඩා සමාගම් වැහෙනවා. මේක ලෝකෙ දියුණු වෙනකොට මේ තරඟකාරී වෙළඳ පොළත් එක්ක තරඟකාරී ආර්ථිකය ඇතුළේ ඒ දේ සාමාන්‍ය මට්ටමින් සිදු වෙනවා. එතකොට ඒක සාමාන්‍ය තත්ත්වයක් නේද? හොඳ ප්‍රශ්නයක් නැවතත්. දැන් රජයට මේ අවස්ථාවේදී විකල්ප දෙකක් තියෙනවා. දැන් අත වශයෙන්ම කන්න පහක් විතර අස්වැන්න හරියට ආවේ නැහනේ. වීගෝ විතර වැටුණානේ. 145ක විතර අඩුවීමක් තිබුණානේ. දැන් මේ පාර තමයි අස්වැන්න හොඳට එන්නේ. හරි දැන් මහකන්නේ ගොයන් කපන කාලේ දැන් මේ අවස්ථාවේදී මේ කුඩා මෝල් හිමියන්ට යම් කිසි විදියකට හැකියාවක් තියෙනවා මේ වී ටික ලබා ගන්න. ඔවුන්ට මූල්‍යමය පහසුකම් තියෙනවා නම්. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් මාස 8ක් විතර තිස්සේ මොවුන් අපිත් එක්ක සාකච්ඡා කරා. සාකච්ඡාවට අපි 15ක් විතර පැවැත්වුවා. අවසානයේදී මොවුන්ගේ බැංකු ලෝන් තියෙනවා. බැංකු වලින් මේ කට්ටියගේව ෆෝක්ලෝස් කරලා ඒගොල්ලන්ගේ ඔක්ෂන් එකට දාන්න සූදානම් වෙලා ඉන්නවා. බොහෝ දෙනා NPL හරි නොන් පර්ෆෝමින් ලෝන්. ඒතකොට බැංකු කියනවා මේ අපේ මේ කට්ටිය ණය ගත්තා. මේ කට්ටියට ණය ගෙවා ගන්න බෑ. ඒ නිසා අපි මොවුන්ගේ මේ මේ මෝල උගස් කරපු මෝල විකුණලා මේ කට්ටියගේ ණය නැවත ලබා ගන්න. ඒ අතරතුර ඕන කමින් නොගෙපු කට්ටියක් තියෙනවා. ඒ කියන්නේ ප්ලෙජ් ලෝන් දීලා වීටි කරගෙන ගබඩාවේ තියෙනවා. ඉතින් ගබඩාවේ ලොක් දෙකක් දාලා තියෙනවා. ලොක් දෙක එක්ක බැංකු මැනේජරුයි මේ මෝල් හිමියන් යවිලා අරින්න ඕනේ. හැබැයි බැංකුවේ ලොක් එක කඩලා වීටි කරගෙන ගිහිල්ලා විකුණපු ඒ වගේ ජරාවඩපු කරපු කට්ටියක් තියෙනවා. අපි කතා කරන්නේ ඒ කට්ටිය ගැන නෙවෙයි. ඒගොල්ලෝම ක්‍රිමිනල් මේ නඩු දානොන්. මම කියන්නේ මේ බහුතරය අමාරුවේ වැටලා ඉන්නේ ඔවුන්ගේම ගැටලු නිසා නෙවෙයි. අර මං කලින් කිව්වා වගේ රජයේ සහ වෙළඳ පොලේ තිබිච්ච ගැටලු සහ ප්‍රතිපත්තිමය වෙල තීරණ නිසා. එතකොට අපිට තියෙන විකල්ප දෙක තමයි. එකක් අපිට කරන්න දෙයක් නැහැ. හරිද? දැන් සමිර කිව්වා වගේ ලොකු ආයතන එනවා, පොඩි ඒවා වැහිලා යනවා. දැන් සමහරලාට පෙට්ටි කඩේ උදාහරණයක් ගත්තත් අද ඔය රීටේල් අවුට්ලට් කියන ඒවා මම හිතන්නේ $200,000 කිට්ටු වෙන්න තියෙනවා. හරි ලංකාව වටේ FMCG fast moving consumer goods කියන්නේ සබන්, ටූත් පේස්ට්, ඊළඟට කිරිපිටි, ඉක්මනට ගන්න දේවල් ගෙවල් වලට ෂණික එවුවෙන් 85% තාමත් විකිණෙන්නේ මේ පොඩි කඩවල. 15% කොච්චර සුපර් මාකට් දැම්මත් සුපර් මාකට් වලින් විකිණෙන්නේ. එතකොට අපිට එහෙමනම් කියන්න පුළුවන් අපිට කරන්න දෙයක් නැහැ. හරි බැංකු වල ෆෝක්ලෝස් කරලා ඒවා විකුණලා නිකන්. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ තරඟකාරීත්වය නැත්තරම නැති වෙලා යනවා. එතකොට ලොකු ව්‍යාපාර පමණක් ඉතුරු වෙනවා. ඒක එක විකල්පයක්. අනිත් විකල්පය තමයි අපිට කියන්න පුළුවන් මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ මෝල් හිමියන් කියන්නේ අපේ කෘෂිකර්මයත් එක්ක දායක වෙච්ච එකට ගැට ගැහිච්ච කණ්ඩායම.
එතකොට සහල් නිෂ්පාදනය කරන්නේ මොවුන්. එතකොට අපි කෘෂිකර්මය ගැන කතා කරනවා නම් ගොවි මහත්තයා ගැන කතා කරනකොට ඒ වාක්‍යයටම සහල් නිෂ්පාදකයා ගැනත් කතා වෙන්න ඕනේ. හරි, එහෙමනම් අපිට ඒ කියන්නේ අපිට වගකීමක් තියෙනවා රජයක් හැටියට මේකට මැදිහත් වෙන්න කියලා. ඒක තමයි දෙවන විකල්පය. පැහැදිලි. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවතත් මුණ ගැහෙන අර්ථ තර්ක වැඩසටහන සමගින් ආචාර්යතුමනි, හරි, ඔබ කියන කාරණය ඉතාමත් පැහැදිලි. මේ කාර්ය නමුත් අපි මෙහෙම හිතමු, වෙළඳ පොලේ හාල් පිළිබඳව යම් ආකාරයේ ප්‍රශ්නයක් ගැටලුවක් නැත්නම් පාරිභෝගිකයට තමන්ට අවශ්‍ය වෙන ද්‍රව්‍ය එහෙම නැත්නම් වී ටික හාල් ටික ඒ පුද්ගලයාට ලැබෙනවා නම් වෙළඳ පොලේ එහෙම ගැටලු ආකාරයේ තත්වයක් ඇති නොවනවා නම් මහා පරිමාණ මෝල් හිමියන් හෝ කවුරු හෝ වෙළඳ පොලට ඒ සැපවීම සිද්ධ කරනවා. එතකොට මෙතන තිබෙන්නේ යම් ආකාරයකින් මට හිතෙන දේ තමයි ඔවුන්ට තමන්ගේ ව්‍යාපාරයේ කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් සහ ප්‍රශ්නයකට ඔවුන් මුහුණ දීලා තියෙන්නේ. තමන්ට නොගැලපෙන ලංකාව වගේ දරන්න බැරි ණය ප්‍රමාණයක් අරන් වෙන්න පුළුවන්, ගෙවන්න බැරි විදියට ඒ ණය පාවිච්චි කරා වෙන්න පුළුවන්. මේ නෙවෙයි දෙතන තියෙන්නේ. එතකොට රජයකට මොකද්ද තියෙන සීමාව? මේක තමන් ව්‍යාපාරයක් කරා ඒක තුල තියෙන කාර්ය වෙනම විදිහ නෑ. මෙහෙමයි, දැන් අපි හිතමු සම්පූර්ණයෙන්ම නියෝලිබරල් ආර්ථිකයක් කියලා. ඔව්, එහෙමනම් අපිට මේක ප්‍රශ්නයක් නෑ. අපිට මොකෝ අපි නියෝලිබරල් ආර්ථිකයක් නෙමෙයි. මම පෙනීටින්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න. මාගේ කතාව අහගෙන හිටියනම් දැන් අවුරුදු ගානක් තිස්සේ එතනටයි මම යන්නේ. මම විශ්වාස කරන්නේ රජය මැදිහත් විය යුත්තේ සමාජ සාධාරණය සඳහා. අපි වෙළඳපොළ නිර්මාණය කරන්න ඕනේ ඇත්ත. වෙළඳපොළකින් තොර රජයක් විසින් නියාමනය කරන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන මේ සාර්ථක ආර්ථික මේ ලෝකේ නැහැ. හරි, නමුත් අපිට පේනවනะ වෙළඳපොලේ යම්කිසි ඒකාධිකාරියක් නිර්මාණය වෙමින් තියනවා කියලා. එහෙමනම් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් හදන්න උත්සාහ කරන අපිට වගකීමක් තියෙනවා. එතනට මැදිහත් වෙන්න. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඕක අපි බැලුවොත් එහෙම මේ වෙළඳපොලේ ගිහිල්ලා දැන් නාඩු කිලෝ එකක් අපිට 75ට 80ට ගන්න පුළුවන් නම්. හරි, මොකද අපි 38ක් 41ක් ගොවි මහත්තයර ගෙවන්නත් ඕනේ. මොකද අපි ඔවුන්ට අවම විලක් දෙන්නත් ඕනේ. සහ සම්බ කිලෝ එකක් 90කට ගන්න පුළුවන් නම් එහෙමනම් අපිට කියන්න පුළුවන් අන්න එතන සාධාරණත්වයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් කන්වර්ෂන් රේට් එක එන්නේ 2.1ක් විතර. ඒ කියන්නේ අපි 40කට මේ 40කට මේ සාමාන්‍ය 38කට නාඩු කිලෝ එක ගත්තනම් මේ වී කිලෝ එක ගත්තනම් එහෙමනම් 80කට නාඩු කිලෝ එක මේ රීටේල් එක හාල් විතර විකුණන්න පුළුවන්. හරි, ඒ කන්වර්ෂන් එක කවුරුත් එකඟ. නමුත් අපි හිතමු 25ට අරගෙන 95ට විකුණනවා නම් ඒතර සාධාරණත්වයක් නැහැ. ඒක අපි කියන්නේ. හරි, එතකොට මට මේ දීලා තියෙන වගකීම තමයි පොදු සැපයෝ. දැන් මම ඒක තමයි මේ දවස්වල බොහෝ දේවල් වලට මේ ඇඟිලි ගහලා මම කියන්නේ මේ වැරද්දක් හැටි නෙමෙයි. මොකද පාරිභෝගිකයා පැත්තෙන් අපි බලන්න ඕනේ කොහොමද මේ වෙළඳපොළ හරහා මේ දේ හරියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මම කියන්නේ ඒකයි. දැන් සම්බ කිලෝ එක 115ට යන්නේ යම්කිසි ඉතා විශාල ගැටලුවක් තියෙනවා නම් වී වෙළඳ පොලේ. එහෙමනම් කෙටි කාලීනව හාල් පිටරටින් ගෙනල්ලා ඒ අවස්ථාවේදී ඒක මේ සමනය කරන ඒක වෙනම කතාවක්. නමුත් අනවශ්‍ය විදියට හාල් මිල ඉහළ යන්න අවශ්‍ය නෑ වෙළඳ පොලේ තරගකාරීත්වයක් තියෙනවා. ඔව්. ඉතින් රාජ්‍යයක් හැටියට නියාමන ආයතනයක් හැටියට අපිට අවශ්‍යතාවය තියෙන්නේ අර වෙළඳපොලේ තරගකාරීත්වය ඇති කිරීම පමණයි. දැන් එතෙන්දී තමයි අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ. මම මේක මං කිව්වා වගේ මාස ගාණක් සාකච්ඡා කළා. ජනාධිපති තුමා එදා ඔක්කොටම එන්න කිව්වා අපේ ගම පරිශ්‍රමයට. මොකද එතෙන්ට වෙනකොට මම අගමැතිතුමත් එක්ක මේක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා.
මේ කෘෂිකර්ම ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා මුදල් ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා ඒ ඒ කරන්න පුළුවන් දෙයක් හැටියට බැංකු සමග සාකච්ඡා කරලා ලොකු මෝල් හිමියන් සමග සාකච්ඡා කරලා දැන් මේ දවස්වල එදා උත්සවයේදී ජනාධිපතිතුමා කියපු කතාව ඔහුගේ සහෝදර ඩඩ්ලි මහත්තයා ගැන හරි දැන් එතුමත් එක්කත් අපි සාකච්ඡා කරා අපි සියලුම පාර්ශ්ව සමග සාකච්ඡා කරා එතුමත් එකගුණ අපිට මේක කරන්න පුළුවන් කල යුතුයි හරි මොකද එතුමලත් ඕන කමක් නැහැ මේ මිනිස්සු එතුමට ඇඟිල්ල දික් කරනවා මොකද ඒ ඒ ඒ එතුමත් ඔබතුමා කිව්වා වගේ ඒ වෙළඳපොළේ ක්‍රියාවලිය ඇතුලේ ඔහු ඔහුගේ සාර්ථක කරගෙන තියෙනවා ඒක ඕනෑම ව්‍යාපාරිකයෙක් බලන්නේ තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඒක වෙනම දෙයක් හරි නමුත් අපි කතා කරන්නේ තව දෙයක් සම්බන්ධයෙන් මෙහි කොහොමද ඒ තරංගකාර ඔය ඔක්කොමත් එක්ක සාකච්ඡා කරලා තමයි ජනාධිපතිතුමාට මම කැබිනට් සංදේශයක් මගින් කිව්වේ අපි මේ අවස්ථාවේදී මේකට මේ සම්බන්ධ වෙමු මොකද බැංකු අපිට කිව්වා හරි අපි මේ කට්ටියට නැවත ඒ අපේ ෆැසිලිටීස් දෙන්න හරි හැබැයි ආණ්ඩුවත් පොඩි සපෝට් එකක් දෙනවා ඒ කියන්නේ මේ කාර් එක නැවතිලානේ තියෙන්නේ ආණ්ඩුව ඇවිල්ලා කාර් එක තල්ලුවක් දාලා ස්ටාර්ට් කරනවා හරි ස්ටාර්ට් වුණාම අපි අයින් වෙනවා ඊට පස්සේ බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා මේකවල ඇසලරේටර් පා කරගෙන වාහනේ ඉස්සරහට අරගෙන යනවා ඉතින් මේ අපි මේ පොඩි තල්ලුවක් දෙන තමයි මේ අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමාගේ එකඟත්වයෙන් සියලුම රජයේ කැබිනට් මණ්ඩලයේ එකඟත්වයෙන් අලුත් මේ වැඩපිළිවෙල පටන් ගත්තේ මේ කාරණාත් එක්ක අපි හරි දැන් එහෙමනම් වී වෙළඳපොළ පිළිබඳව ඔබතුමා සඳහන් කරා මේ අසාමාන්‍ය විදිහට අපි කියන මාජින් එකක් තියාගෙන අලෙවි කරන පිළ රජයට අවම අපි දන්නවා වී මිලදී ගැනීමට මිලක් නියම වෙලා තියෙනවා ඒ එක්කම රජයට පුළුවන්කමක් නැද්ද යම් ආකාරයක උපරිම සහ අවම මිල සීමාව ඇතුලේ ගොවියට මේක සහතික මිලක් තියෙනවා ගොවියත් සඳහන් කරන දේ තමයි අපිට මේ මිලට ගිහිල්ලා විකුණන්න ඔය කියන විදිහට තැනක් නැහැ රජය වී මිල දී ගන්නෙ නැහැ පෞද්ගලික අංශයට ඒ හැකියාව තියෙනවා යම් විදියකට මේක භාගයෙන් කරලා ගිහිල්ලා කුඹුරට ගිහිල්ලා ඒ දේ කරන්න මෙන්න මේ කාරණයට නිශ්චිත විසඳුමක් දෙන්නොත් රටේ වෙළඳපොළේ හරි මිලකට තියාගන්න පුළුවන්. ඔබ කියන ආකාරයේ තනගකාරී වෙළඳපොළක් ගොඩනැගුණොත් එක්කෙනෙකුට රුපියල් 100ට හාල් විකුණනකොට තමන්ගේ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් තමන්ගේ වෙළඳ නාමයේ යටතේ තව කෙනෙකුට රුපියල් 60ට 75ට විකුණන්නත් පුළුවන් වෙළඳ බෑන. රජයට බැරිද මෙන්න මේ නිශ්චිත වී මේ නිරන්තරයෙන් කතා කරන මේ වී හරි මිලට විකුණන එක සම්බන්ධව ස්ථීර තිරසාර තීරණයකට යන්න. අද සමීර ඔක්කොම හොඳ ප්‍රශ්න අහන්නේ. ඒක තමයි ඇත්ත කතාව. දැන් අපි වී වලට මිලක් නියම කරනවා නම් මං අහුවේ මෙච්චර කාලයි හාල් වලට කරේ නැත්තේ. ඔව්. එතකොට දැන් සල්ලි තියෙනවා නම් අපිට මේ ගබඩා තියෙනවා නම් ඕන තරම් වී ගන්න පුළුවන් නම් අරගෙන ස්ටොක් කරන්න පුළුවන් නම් වී කීයට ගියත් ප්‍රශ්නයක් නැහැ. අපි මේ මේ හාල් කීයට ගියත් ප්‍රශ්නයක් නැහැ. අපි ඕන ගානට හාල් විකුණන. ඒක තමයි මම අලුත් අදහසක් ගෙනාවේ මම කිව්වේ මේක අපි ගැසට් කරන්න ඕනේ වී මිලට 38 නම් හාල් මිල කීයද වී මිල 41 නම් හාල් මිල කීයද ඉතින් ඒ නිසා හැරිසන් ඇමතුමයි මමයි මේ සියලුම මේ සහල් නිෂ්පාදනයන් සමග සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ එතකොට ගැසට් එක සමහරට දැන් ගහලත් ඇති නැත්නම් ගහයි හෙට අනිද්දා වෙනකොට කෘෂිකර්මයෙන් ගහන්න ඕනේ 80යි 85යි තියෙන්න ඕනේ 34 41 එක මෙතන තියෙනවා නම් අතන 80යි 85යි තියෙනවා. එතකොට හැම දැන් ඕනෑම බැංකුවකින් ණයක් ගන්නවා නම් ප්ලෙජ් ලෝන් එකක් ගන්න ණය ගන්නවා නම් 80 මේ 38යි 41යි ගන්න ඕනේ. ඒවා බෝඩ් ගහන්න ඕනේ. හරි දැන් ලොකු ව්‍යාපාරවලත් සාල් මෝල් වල ඒ බෝඩ් එක ගහන්න ඕනේ. ඒ ගන්නට ගන්න ඕනේ. මම පිළිගන්නවා තෙතමනේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒක අපිට මේ මාසෙන් විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මම ඒකත් විසඳන්න මම අදහස් කීපයක් ගෙනල්ලා තියෙනවා රජයට මම ඒක ඉදිරිපත් කරනවා. මොකද ඒ ඒ ඒ හරි මිලට මේ මිල දෙක අතර විකුණන්න නම් මේ සියලු දේව එකට සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ නොවි මේ වැඩේ කරන්න බෑ. නමුත් මට විනාඩියක් දෙන්න මගේ අපේ වැඩපිළිවෙල කියන්න. ආචාර්ය තුමනේ මට පොඩි අවස්ථාවක් දෙන්න කෙටි විරාමයක් ලබා ගන්න විරාම නතර මුලගෙන. විරාමෙන් නතර නැවතත් අපි මුණ ගැහෙනවා. මම කැමති මේ කාරණේ ඔබ පැහැදිලිව අවබෝධ කරගෙන තියෙනවා නිරන්තරයෙන් ජනාධිපතිතුමා කිව්වා වගේම වැඩකට බැස්සොත් ඒක නවත්තන්නේ නැතුව හරියට අවසාන වෙනකම් ඔබ දුක කරගෙන යනවා මේ දවස්වල ටිකක් ජනාධිපතිතුමාගේ ඉහළ ලකුණු ලැබෙනවා ඔබතුමාට මොකද වැඩ හරියට කරන නිසා
මට කියන්න ඔබතුමා සතුව සංකල්ප බොහොමයක් තියෙනවා. රජයටත් වැඩපිළිවෙලක් තියෙනවා කියලා දෙතේරන ඔබතුමාගේ කතාවතුල. නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා. තිරසාර වැඩපිළිවෙලක් තියෙනවද? ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද අපි නිරන්තරයෙන්ම දකින දේ හරි සංකල්ප තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද්ද වැඩපිළිවෙල? මම සංකල්පයක් තියෙනවා, මගේ වැඩපිළිවෙලක් තියෙනවා, මම ක්‍රියාත්මක කළා තියෙනවා. රටේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු ඒක දන්නවා. එහෙම නැහැ කියනවනම් ඒ නිකන් බොරු දේශපාලන මඩගැහිල්ලක් විතරයි. හරි. දැන් මේකයි අපේ වැඩපිළිවෙල මේ සම්බන්ධයෙන්. අපිට ඕන කරන්නේ මොකද්ද? අපිට ඕන කරන්නේ වී වෙළඳ පොළේ තරඟකාරීත්වයක් ඇති කරලා ගෝවි මහත්තයාට උපරිම මිලක් ලබා දෙන්න. රජයට ඒක කරන්න පුළුවන්ද? හරි. බහුතරයක් මේ වැඩේට මැදිහත් වෙලා ඉන්නේ පුද්ගලික ව්‍යාපාරිකයෝ. එතන ලොකු හාල් මෝල් තියෙනවා, මධ්‍යම තියෙනවා, කුඩා තියෙනවා. ඒතකොට දැනට කුඩා හා මධ්‍යම කියන හාල් මෝල් හිමියන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. බැංකු ණය ගෙවා ගන්න බැරුව කිසිම ලික්විඩිටි එකක් වර්කින් කැපිටල් එකක් නැතුව. එහෙමනම් අපිට ඒ තරඟකාරීත්වය ගොවි මහත්තයාට විකුණන්න පුළුවන් තරඟකාරීත්වය හදන්න නම් ලොකු හාල් මෝල් හිමියෝ වී මිලදී ගන්න ඕනේ, වී ගලවි මණ්ඩලය මිලදී ගන්න ඕනේ, කුඩා හා මධ්‍යම පරිමාණයේ හාල් මෝල් හිමියෝ මිලදී ගන්න ඕනේ. මේ ඔක්කොමල මිලදී ගන්න ඕනේ. එතකොට තමයි කම්පිටිෂන් එකක් තියෙන්නේ. දැන් අපි වී අලවි මණ්ඩලයට ඉතාම විශාල ණයක් තියෙනවා, බිලියන 19ක් ඔවුන් ගෙවන්න තියෙනවා. මේ පාර අපි තීරණය කරා දිස්ත්‍රික් ලේකම් ගවර්න්මන්ට් ඒජන්සි GA හරහා මේ මුදල් ලබා දෙන්න. වී අලවි මණ්ඩලයට නෙමෙයි GAට ලබා දෙන්නේ. GA හරහා වී අලවි මණ්ඩලයෙන් නැවත ඔවුන්ගේ ගබඩාවලට දැන් වෙනකොට දිස්ත්‍රික්ක පහක මේ වී ඇස්වන්න නෙලන කාලේ දැන් වී ලබා ගැනීම පවතිනවා. අනිත් එක තමයි අපි එන සතියේ ඉඳලා රුපියල් මිලියන 1000ක් හරි අපි මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ සහල් මෝල් හිමියන්ට ණයක් හැටියට පොලියක් රහිතව ලබා දෙනවා. මේක 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 කරන්නේ අපි කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ඒක ලබා දෙනවා ඒ දිස්ත්‍රික්කේ දිස්ත්‍රික් ලේකම්වරයාට. දැන් වෙනකොට ඒ දිස්ත්‍රික්ක මම හිතන්නේ 9ක දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සම්පකාර සමිති හදලා තියෙනවා. දැන් මේකේ වෙනස MPCS වලින් එහෙම කලින් දීලා ඒ මුදල ගෙවන්නේ තීන කෙනාගේ මෝල් හිමියාගේ ණය ගෙවන්නද? එහෙම නැත්නම් වී මිල දී ගන්න මොකද? වී මිල දී ගන්න. වී මිල දී ගන්න. අපි සියලු බැංකුත් සමග සාකච්ඡා කරා. ඒ ණය ගෙවන්න බෑ මෙවුවෙන්. හරි මේ තියෙන්නේ වී මිල දී ගන්න. මොකද බැංකු කියන්නේ හරි ස්ටාර්ට් එකක් දීලා මේ කට්ටියව පටන් ගන්නකෝ. මේ කට්ටිය පටන් ගත්තොත් මේ කට්ටියගේ ප්‍රොෆිට් එකෙන් අපිට මේක කරන්න පුළුවන්. ඒතකොට මේ ලබා දෙන්නේ ඒ සම්පකාර අලුතෙන් පිහිටවල තියෙනවා. සම්පකාර සමිති ගොඩාක් පිහිටවල තියෙනවා. හැම දිස්ත්‍රික්කම පිහිටද. දැන් ඒකට 300ද 400ද මෝල් හිමියොත් දැන් මේකට අයිති වෙනවා. මොවුන් කරන්නේ මොකද්ද? මොවුන් කියනවා ඒ සමාජික මෝල් හිමියන්ට ඔබලා ගිහිල්ලා මේ ගොවි මහතුරුන්ගෙන් වී මිලදී ගන්න. එතකොට 38ට 40කට වී මිලදී ගන්න ඕනේ. වී මිලදී ගත්තාම කුවිතාංශයක් දෙනවා. ඒ කුවිතාංශය නෑ, ඒ කුවිතාංශය සම්පකාර සමිතිය ලබා දුන්නාම ඒ සම්පකාර සමිතිය හර විසින් ගොවි මහත්තයාගේ කවුන්ට් එකට මුදල් දානවා. එතකොට මෝල් හිමියට සල්ලි ලැබෙන්නේ නෑ. හරි, පැහැදිලිනේ. එතකොට දැන් මෝල් හිමියා කියන්නේ මම මෙච්චර වී ප්‍රමාණයක් අරගත්තා කියන සහතිකය එවිය යුතුයි. එවිය යුතුයි. මොකද ඒක දැන් මම වෙනම IT සිස්ටම් එකක් හදනවා, ඩේලි අප්ඩේට් එකක් එනවා. එතකොට මෝල් හිමියාට කූටලේඛනයක් හැදීමේ හැකියාවක් නැත්නම් මම කිලෝ 50ක් කරන් කිලෝ 100ක කුවිතාංශයක් කෙවුවා. නෑ, එහෙම කරන්න බෑ. ගොවියත් එක්ක එකතු වෙලා හිතවත් ගොවියෙක්ගෙන් ඒ මුදල් ගැනීම. දැන් මෙච්චර කාල කලින් උනේ MPCS වලින් හරහා ගන්නකොට මේකේ ගොඩක් ෆ්‍රෝඩ් තිබුණේ. හාල් ගන්න කියලා වී ගන්න කියලා සල්ලි දුන්නාම පරිප්පු සීනි අලෙවම ගන්නවා. මේක එහෙම කරන්න බෑ. මොකද මේක වී විතරයි. අනිත් එක එග්‍රීමෙන්ට් එකක් තිබුණා. මේ පාර මම නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා ඉතාවත්ම දැඩි නීති මේවහයකට යට කරලා තියෙන මේ කට්ටිය. කොන්දේසි දැඩි කොන්දේසි. මේ රජයේ මුදල් අවභාවිත කරොත් එහෙම හිරේ දාන්න පුළුවන්. හරි. එතකොට ඒ එක එග්‍රීමෙන්ට් එකක් තියෙනවා මේ සම්පකාරය සහ දිස්ත්‍රික් ලේකම් අතර. අනිත් එග්‍රීමෙන්ට් එක තියෙනවා සම්පකාරය සහ ඉන්ඩිවිජුවල් මෝල් හිමියන් සමග. හරි. එතකොට කෙලිම මුදල් ටික යනවා. මොකද සම්පකාර පනත යටතේ තමයි මේව හදලා තියෙන්නේ. ඒ කියන්නේ මුදල් ටික සම්පකාර සමිතිය ඉඳලා කෙලින්ම ගොවි මහත්තයාට යනවා. අනිත් පැත්තෙන් දැන් වී ටික හාල් කරලා නැවත හාල් ටික ලබා දුන්නම සම්පකාර සමිතියට, සම්පකාර සමිතිය මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් ගහලා
ඒක විකුණනවා විවෘත වෙනද පොලේ. එතකොට ඒ මුදල් නැවතත් මේ අර ඇසිස්ටන් කෝපරේටිව් ACCD කියලා දෙනවා අසහකාර කෝපරේටිව් මොනවාද මේ සම්පකාර කොමසාරිස් හරි මොකද මේක පළත් විෂය පතයන් නිසා ඒ කට්ටියත් එක සම්බන්ධ වෙනවා ඉවැලුවේෂන් එකට. ඊට පස්සේ එතනින් දිස්ත්‍රික් ලේකම් හරහා නැවතත් මහ භාණ්ඩාගාරයට මේ සල්ලි ටික යනවා. මේක එක පාරකට තමයි අපි දෙන්නේ. මම දැන් ඔබතුමා සඳහන් කරපු එක කරක් තමයි දැන් වී ටික ආපහු ලබාගෙන මොන හරි බ්‍රෑන්ඩ් එකකින් විකුණ. දැන් ගොඩක් මෝල් හිමියන්ට මම දැකලා තියෙන දේ තමයි ඔවුන්ට ආවේනික වෙච්ච යම් හාල් අලෙවි කරන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් වෙළඳ නාමයක් තියෙනවා. එතකොට මේ ලබා ගන්න වී හරහා මේ සංකල්පෙන් ලබා ගන්න වී හරහා ඔවුන්ගේ නමින් තියෙන බ්‍රෑන්ඩ් එකකින් විකුණන්න නීත්‍යානුකූල අයිතියක් නැද්ද මේ? තියෙනවා. එතකොට එහෙම තමයි අපි නැවතත් වෙළඳ පොලේ තරංකාරීත්වය ඇති කරන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ හරහා මේක සාර්ථක වුණොත් හරි අපිට දකින්න පුළුවන් වෙයි අර ජනාධිපතිතුමා කියවන අසාධාරණ ලාභයක් ලබා ගන්නවා කියලා. මේ අසාධාරණ ලාභේ සාධාරණ ලාභයක් හැටියට පරිවර්තනය වෙලා ඒ ජනතාවට සහ ගොවි මහත්තයාට දෙන්නටම සාධාරණ මිලක් ලැබේවි කියලා. ඉතින් ඕක තමයි මගේ බලාපොරොත්තුව. දැන් ඒකම දැන් පැහැදිලිවම ඉතාමත් හොඳ වර්ෂාපතනයක් ලැබිලා අපි දැක්කහම අනුරාධපුර පොළොන්නරුව වී වගා කරන ප්‍රදේශවලට ගියාම ඉතාමත් හොඳ අස්වැන්නක් තියෙනවා ස්වභාවික අනතුරු වලින් මිදිලා මේවර. අපිට හිතන විදිහට සහලින් ස්වයං පෝෂිත වෙන කන්නයක් බවට මේ කන්නේ පත් වෙනවා මාර්තු මාසේ අප්‍රේල් වෙනකොට සමත්. ඊළඟට එන දේ තමයි ගොවියගේ දේ මේක විකුණ ගන්න පුළුවන් වේද කියන. ඒකටත් නිශ්චිත වැඩපිළිවෙලක් වෙනවාද? මේ සියලු මෝල් සක්‍රීය වුණාම ඒ අයට මේ සියලු දේ දී ගැනීමේ හැකියාව තිබෙනවද? නැත්නම් දිවා රෑ නැතුව ට්‍රැක්ටර් වල වී ටික විකුණ ගන්න ගොවිය පෝලිං වල ඉඳීද තව සති දෙක තුනක් යනකොට? මට දිවස් නැහනේ. මම නමුත් මේ දේ අපි නිරන්තර හැම අවුරුද්දකම එනවා වීත් එක්ක. ඒක තමයි. දැන් අපිට අවශ්‍ය වුණේ මේ අවස්ථාවේදී ඔබතු කිව්ව දේ හරි. මොකද මේ පාර වීආස් වන්න හොඳයි. දැන් මේ වීආස් වන්න හොඳ නම් මේක ගන්න මිනිස්සුත් ඉන්න එපැයි. දැන් අපිට ගන්න පුළුවන් 10% වෙනකන් වගේ වැඩිපුරම ප්‍රමාණයක් තමයි රජයට ගන්න පුළුවන් වී ප්‍රමාණය මේ පැඩි මාකටින් බෝඩ් එක හරහා. දැන් අර කට්ටියට කුඩා සහ මධ්‍යම පරිමාණයේ මෝල් හිමියන්ගේ ගබඩා වැහිලා නම් ඒ කට්ටියට මේ සහල් ගන්න වී ගන්න හැකියාවක් නැත්තම් මොකද වෙන්නේ? වීගුණ ගන්න තැනක් නැති වෙනවනේ. එතකොට ඒක තමයි මේ අස්වැන්න හොඳ අස්වැන්නක් නිසා තමයි සමිර මං විශ්වාස කරන්නේ මේ දේ ක්‍රියාත්මක කළ යුත්තේ මෙන්න මේ අවස්ථාවේදී කියලා. එතකොට අවස්ථානුකූලිත අපි විශ්වාස කරනවා ඒ තීරණය හරි කියලා. අනිත් එක තමයි අපි දන්නේ කොච්චර වී තියනවද කියලා. ඔයා මගෙන් අහන්න අද රජය දන්නවද කියලා රජයට අයිති ගබඩාවල කොච්චර වී මෙට්‍රික් ටොන් තියනවද කියලා? මට කම්පියුටර් ස්ක්‍රීන් එකක බලා ගන්න පුළුවන්ද මේ දිස්ත්‍රික්කේ කොච්චර තියෙනවද, අර දිස්ත්‍රික්කේ කොච්චර තියෙනවද, මේ ග්‍රාම සේවා ඩිවිෂන් එකේ කොච්චර තියෙනවද? නෑනේ. මොකද්ද මේ කරන්නේ? මම කැබිනට් පේපර් එකේ දැම්ම වහාම ක්‍රියාත්මක වෙන පරිදි අපි මහ ලොකු ගාණක් කියන්නේ සුළු ගණන් වලට මේවා කරන්න පුළුවන්. අපි අලුත් IT platform එකක් හදනවා. හැමදාම මේ IT platform එක හරහා සෙන්ට්‍රලි දැන් අපේ පොදු සැපීම් එක හරහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හරහා සම්පූර්ණයෙන්ම ටෙක්නොලොජිකලි ඩ්‍රිවන් මොනිටරින් ඇන් ඉවලුවේෂන් සිස්ටම් එකක් තියෙනවා. ස්තුතියි ඔබතුමාට. අපි බලාපොරොත්තු එහෙම වෙනවා. එහෙමනම් ඉදිරියේදී වැහිගෙන යන මේ කුඩා හා මධ්‍යම පරිමාණ විමෝල් කරුවන්ගේ මැෂින් එක වැඩ කරලා සිංහල අවුරුද්ද වෙනකොට ඔවුන්ගේ ප්‍රශ්න විසඳිලා යම් ආකාරයකින් ආර්ථිකයට නැවත වතාවක් ඔවුන්ගේ සක්‍රීය දායකත්වය රජයේ තිබෙන මේ නව වැඩිපිළිවෙලත් එක්ක හැකියාවක් ලැබේ කියන දේත් එක්කම සියලු දෙනාටම ස්තුතියි. සුබ රාත්‍රියක් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ලබන සුමානේ හමු වීමේ බලාපොරොත්තු ඇතුව සමුගන්න.